वायु में पी वलीन घन क्यू सह वायु में आर सहदी में प्रतिक्रिया वे ताप दायक ताप अवशोषक भव निगमने करन अपिट दील तीन केल्विन हत्सी यदि केसी सह केल्विन नवसी यदि केसी अपिट इसेला में किया न पुलवा उष्णत्वे वैडी वन विट केसी ही अगे वैडी वी एत केल्विन हत्सी यदि केसी घन डेसीमीटर मौल विसी पहाई केल्विन नवसी यदि केसी घन डेसीमीटर मौल एक दस तुम से विसी पहाई तो उष्णते वैडी वेन कोट केसी आगे वैडी वेला थी ना बाबा अपिटे पहदिली तो अपिटे कियान ना बुलवां उष्णते वैडी वेन बिटे समतुलित ताव इदिरी प्रतिक्रियाव देसेट तम फल देसेट नेंबुरु वी एत මේ සමතුලිතතාව සඳහා KC ලිව්වොත් KC සමානයි වායුමය R වල සාන්ද්‍රණයේ වර්ගයේ බෙදීම වායුමේ P මෙන්න මේ විදිහට අපිට විකාශී සමතුලිතතා නියතේ ලියන්න පුළුවන් KC වලගේ වැඩි වෙන්න නම් වායුමය P වල සාන්ද්‍රයට සාපේක්ෂව වායුමය R වල සාන්ද්‍රණය වැඩි වෙන්න ඕනේ එතකොට උෂ්ණත්වය වැඩි වෙනකොට KC වලගේ වැඩි වීමෙන් අපිට පැහැදිලි वायु में आर वल सांद्रण वायु में पी वल सांद्रण सापेक्ष वायु में आर वल सांद्रण वेड़ीवेनवाकिमतुलितर प्रतिक्रिया आर्किया प्रतिक्रिया वे फल निगमने पुलवा उष्णते वेड़ीवेन कोट समतुलिताव इदिरी प्रतिक्रिया नेबुरुवेलाती उष्णते वेड़ीवेन कोट लेचटलियर मूलधर्मेट अनु समतुलिता उत्साह उष्णते अड़कर උෂ්ණත්වය වැඩි වන විට ලේ චැටලියර් මූල ධර්මයට අනුව සමතුලිතතාව උත්සාහ කරන්නේ උෂ්ණත්වය අඩු කර ගැනීමටය එතකොට මේ පද්ධතිය සලකා බලනකොට මේ පද්ධතියේ තියෙන ප්‍රතික්‍රියාවක් සිදු වෙනවා මේ පද්ධතිය තුල තියෙනවා පදාර්ථ මේ පද්ධතිය තුල තියෙන පදාර්ථ තමයි P වායුව Q ඝණය සහ R වායුව එතකොට සමතුලිතතා උත්සාහ කරන්නේ උෂ්ණත්වය අඩු කරගන්න. මෙන්න මේ පදාර්ථවල උෂ්ණත්වය අඩු කරගන්න තමයි සමතුලිතතා උත්සාහ කරන්නේ. එතකොට මේ පදාර්ථවල උෂ්ණත්වය අඩු වෙන්න නම් මේ පදාර්ථ ශක්තිය පිටකල යුතුයි. ඒ කියන්නේ ප්‍රතික්‍රියාව ශක්තිය නැත්තම් තාපය අවශෝෂණය කළ යුතුයි. එතකොට සමතුලිතතාව නැඹුරු වෙන්නේ තාප අවශෝෂක ප්‍රතික්‍රියාව දෙසට කියලා අපිට කියන්න පුළුවන්. අපිට කියන්න පුළුවන් උෂ්ණත්වය වැඩි වෙන විට සමතුලිතතාව තාප අවශෝෂක ප්‍රතික්‍රියාව දෙසට නැඹුරු වේ तर मेन मे विधि पुलवा सिधुवी अतिदेय सह सिधुवी युतुदेय वेन वेनमलियान्न केसी वलगयानु अपि तीरने कला सिधुवी अतिदेय समतुलिततव इदिरि प्रतिक्रियावदेशर नेबुरुवीम एतोर लेचटलिय मूलधर्मेटनु सिधुवी युतुदेय उष्णत्वे वेडि वेनकोट समतुलिततव ताप अवशोषक प्रतिक्रियावदेशर नेबुरुवीम एतोर मे पहेदिलि किरीम देकम लियला तियेन्ने එකම පද්ධතියකට එකම සමතුලිතතාවකට එහෙමනම් මේ වගන්තියයි මේ වගන්තියයි සමාන වෙන්න ඕනේ. එතකොට මේ වගන්තිය සමාන වෙන්න නම් ඉදිරි ප්‍රතික්‍රියාව තාප අවශෝෂක වෙන්න ඕනේ. එම නිසා
ඉදිරි ප්‍රතික්‍රියාව තාප අවශෝෂක බව නිගමනය කළ හැකිය. අපෙන් අහන්නේ මේ ප්‍රතික්‍රියාවේ තාප දායක තාප අවශෝෂක බව අපි නිගමනය කළා ඉදිරි ප්‍රතික්‍රියාව තාප අවශෝෂකයි කියලා. ඒතර මෙන්න මේ විදිහට ප්‍රතික්‍රියාවක තාප දායක තාප අවශෝෂක බව නිගමනය කරන්න කිව්වහම අපි කරන්න ඕනේ දේ තමයි සිදුවී ඇති දේ වෙනම ලියන්න ඕනේ, සිදුවී යුතු දේ වෙනම ලියන්න ඕනේ. ඒ අනුව අපිට තීරණය කරන්න පුළුවන් ඉදිරි ප්‍රතික්‍රියාව තාප අවශෝෂකයි, එහෙම නැත්නම් ඉදිරි ප්‍රතික්‍රියාව තාප දායකයි, එහෙම නැත්නම් පසු ප්‍රතික්‍රියාව තාප අවශෝෂකයි, පසු ප්‍රතික්‍රියාව තාප දායකයි කියලා අදාළ සිද්ධියට අනුව. එතකොට මේ අවස්ථාවේදී ඉදිරි ප්‍රතික්‍රියාව තාප අවශෝෂක බව අපිට නිගමනය කරන්න පුළුවන් වුණා.